ෆේස්බුක් ලයිව් එකක් එන්න ඕනි කියලා හිතුණාද විශේෂයෙන්ම අද අපේ රටේ උත්තරීතර ඡන්දයක් පවත්වන දවස මමත් පුරවැසියෙක් විදිහට මම මේ රටේ ඉන්න ආදරණීය පුරවැසියන්ගෙන් මගේ රටවැසියන්ගෙන් ආදරණීය ඉල්ලීමක් කරන්න මේ ලයිව් එක එන්නේ අපි හැමෝටම ලොකු වගකීමක් තියෙනවා මේ රට රැකගන්න ඒ වගකීම තමයි අපි ඉෂ්ට කරන්න ඕනේ විශේෂයෙන් ඡන්දකදී අපි මොලේ පාවිච්චි කළේ වගකීම ඉෂ්ට කරේ නැත්නම් අපිට ලෝකෙම තියෙන ලෝකෙම මගේ මේ මගේ ඔබෙත් මේ රට වගේ රටක් ලෝකෙම නැහැ මොකද මේ මේ රට තරම් උතුම් මේ රට තරම් උත්තරීතර රටක් මං ලෝකේ රටවල් මං තනේ නොගිය රටක් නැති තරම් ඉතින් එහෙම ගියේ මට මගේ රටේ අගය ගොඩාක් දැනෙන කෙනෙක් මම මේ රටට ගොඩාක් ආදරේ කෙනෙක් මං තාම ඡන්දේ දැම්මේ නැහැ හැබැයි මං ඡන්දේ දානවා ඡන්දේ අපි අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕනේ එහෙම නොවුනොත් එක අපරාධයක් ඉතින් ඡන්දේ පාවිච්චි කරන්න ඕනේ පාට පක්ෂ ජයග්‍රහණය කරවන්න නෙමෙයි රට ජයග්‍රහණය කරවන්න එතකොට ඒ වගකීම ඔබ මම අපි සියලු දෙනාම ගන්න ඕනේ මොහතකයි මේ ඉන්නේ තාමත් පරක්කු නෑ ඒකයි මම මේ ඉන්නේ මෙල්ලන්නේ හැමෝගෙම මේ ආගම්වාදී ජාතිවාදී අවසන මේ මෙමුළු ලෝකේ පුරාම විසිරී පැතිරී ඉන්න දේශපාලන අහිංසා තමයි අදත් ලෝකේ රටවල යුද්ධය අදත් රටවල් එකිනෙකාට තියෙන සම්බන්ධතාවයන් කැඩිලා අද දවසේ ඊයේ දවසේ බේරුවට ලොකු බෝම්බ ප්‍රහාරයක් මේ වගේ දේවල් තාමත් වෙන්නේ රටවල් වල වරදක් නිසා නෙමෙයි මේ රටවල් වල පාලනය කරන්න ඉන්න අය ඇති කරන ජාතිවාදය ආගම්වාදය නිසා මම දැනුත් ඉල්ලන්නේ අපිට පුළුවන් නම් ලෝකේ බොහෝ රටවල මේක තියෙනවා කොහෙද කියලා අහුවොත් ඉන්දියානුවෙක් කියන්නේ මම ඉන්දියානුවෙක් අපිටත් පුළුවන් නම් අපේ මම සමු කොහෙද කියලා අහුවොත් මම බුද්ධාගමේ මම ශ්‍රී ලංකාවේ කියලා කියන්නේ නෙමෙයි මම ශ්‍රී ලාංකික කියලා බොහොම ලස්සනට කියන්නේ මගේ මුස්ලිම්ද දමිලද බර්ගර්ද ක්‍රිස්තියානිද මේ මුකුත් හිතන්නේ නැතුව අපිට කියන්න පුළුවන් නම් මම ශ්‍රී ලාංකික මේ රටේ ඉන්න මේ හැම මිනිස්සෙක්ම මේ රටට අයිති මිනිස්සු මේ රටට ආදරේ මිනිස්සු එතකොට මේ රටේ ඉන්න මිනිස්සුන්ගේ හිතවල මේ බොරු ජාතිවාද ආගම්වාද ඇති කරන්න ඕනේ නැහැ මේ 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 බෝම්බ ගහන්නේ ඒව ඇති කරපු නිසා එතකොට මේ යවුද බෝම්බ ප්‍රහාරයත් ඒකේ එක ප්‍රතිඵලයක් මම ඉල්ලන්නේ අද දවසේ තවවත් වෙලාව තියෙනවා ඡන්දේ නොදිප්පේ මගේ මේ කතාව අහනවනම් මොලේ තියෙන උගත් පිරිසකට මේ රට බාර දෙන්න පාට පක්ෂ බලන්න එපා බලන්න දෙන්න පුළුවන් හොඳම මොලේ තියෙන කාටද හොඳ අධ්‍යාපනයක් තියෙන කාටද හොඳ මේ දැක්මක් තියෙන කාටද ඒක බලන්න මම හිතනවා ඒක හැමෝටම බලන්න පුළුවන් වෙයි කියලා ඒක ඔය ඉල්ලන අය ගැන හොයලා බලන්න හොයලා බලලා අනේ මේ පහුගිය කාලේ පුරාවටම අපි දැනුවත්වම මේ රටේ දේවල් හොරකම් කරපු මේ රටේ සල්ලි හොරකම් කරපු මේ රටේ මිනිස්සුන්ගේ මානසිකත්වය හොරකම් කරගත්තේ මේ රටේ මිනිස්සුන්ගේ මේ අහිංසක මේ සිතුවිලි හැංගීම් හොරකම් කරගත්ත මේ තමුන්ගේ කාපර්මිට් එකටයි දේශපාලනය කරන්න ආපු ගමන් හම්බෙන සැප පහසුකම් ටිකටයි විතරක් මේ ඡන්ද ඉල්ලන්න එන පිරිසට ඡන්ද දෙන්න එපා මං හිතනවා මට දැනෙනවා එහෙම හැංගීමක් තියෙන පිරිසක් උගත් පිරිසක් ඉන්නවා කියලා මං හිතනවා ඒක කල්පනා කරන්න ඔබලන් හැමෝටම ශක්තියක් තියෙනවා හොඳට කල්පනා කරලා හොඳටම හිතලා තමුගේ ඡන්දේ පාවිච්චි කරන්න අපි ආදරය කරන්න ඕනේ මේ රටට මිසක් කාටවත් ලොකු බලයක් දෙන්න හරි මං දැක්ක අපේ ස්වාමීන් වහන්සේලා පවාවිලා කියනවා තුනෙන් දෙක දෙන්න වැඩ කරමු අහවලාට ඡන්දේ දෙන්න මෙයාට ඡන්දේ දෙන්න අපි වැඩ කරන්න ඕනේ මොනාටවත් නෙමෙයි අපි වැඩ කරන්න ඕනේ අපි කල්පනා කරන්න ඕනේ අපි ඡන්දෙ දෙමු අපේ රට රැක ගන්න
පාර්ලිමේන්තුවට යවන්නේ කවද කියන එක අපි හිතමු. මොකද පාර්ලිමේන්තුවට අපි යවලා තියන්නේ හරි සුදුසු මිනිස්සුන් නෙවෙයි කියන එක හිතලා අපි ඡන්දේ පාවිච්චි කරමු. මට කනගාටුයි කියන්නේ මම බුදුදහම මගේ ධර්මය. මම දැක්ක සමහර ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා මේ දේශපාලනය වෙනුවෙන් බොහොම කැපවීමෙන් කතා කරනවා. හැබැයි ඒ ස්වාමීන් වහන්සේලා මේ රටේ මේ සිද්ධ වෙන අනිත් අපරාධ ඉස්සරහා දරුවෝ දූෂණය වෙනවා ඒවා ඉස්සරහා ඇවිල්ලා කතා කරේ නැහැ. එහෙම කතා නොකරන ආගම් නායකයින් මේ දේශපාලනය වෙනුවෙන් ඇවිල්ලා ප්‍රකාශයන් කරනවා මම දැක්කා. ඉතින් මේවට අපි කලකිරෙනවා. අපිට දුක හිතෙනවා. අපි මේ රටට ආදරේ. අපි අපේ ආගම දහමට ආදරේ. අපිට ආගමක් දහමක් තියෙන මිනිසෙක් විදිහට හොඳ දැක්මක් ඇතුව ජීවිතයක් ගත කරන්න මිසක් ඒ ආගම දහම පාවිච්චි කරලා රටක් විනාශ කරන්න නෙමෙයි කියන එක අපි මං හිතනවා මේක අහන් ඉන්න හැමෝම උගත් බුද්ධිමත් මිනිස් විදිහට තේරුම් ගනීවි කියලා. මම ඔයාලා හැමෝගෙන් ඉල්ලන්නේ අපි බලයට පත් කරන්න ඕනේ. අපි ඡන්දය දෙන්න ඕනේ මේ රටට ආදරය කරන හොඳ බුද්ධිමත් උගත් අයට මිසක් මේ පල් හොරුන්ට මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරන මිනිස්සුන්ට මේ අපේ රටේ දේපළ විකුණපු මිනිස්සුන්ට ඉතුරු ටිකක් විකුණලා දාන්න හදන මිනිස්සුන්ට එහෙම නැත්තම් මට පේන්නේ නැහැ කවුද ඇත්තටම හොඳ කියන එක. මට දැනුත් මම අතරමං වෙලා ඉන්නේ. මං කැපුවත් කොළ කැපුවත් නිල් මේ එහෙම මං එහෙම සංකල්ප වල ඉන්න මිනිස්සෙක් නෙමෙයි. ඇත්තට මගේ ඡන්දය මේ පාවෙන ඡන්ද අතර තියෙන ඡන්දයක්. මම අන්තිම මොහොතෙත් හිතනවා කවුද මේ රටට වැඩියෙන් ආදරය කරන්න පුළුවන් කෙනා කියලා හිතලා තමයි මම මගේ ඡන්දය දැනුත් මං හිතන. මම මේ ඡන්දය දාන්න යන ගමන් නවත්තලයි මේ වොයිස් කට් එක දෙන්නේ. හිතන්න තව පැය ගාණක් තියෙනවා ඡන්දය පාවිච්චි කරන්න හිතන්න. ඉගෙනගත්ත උගත් අපිට ඉදිරි පරපුරකට ආදර්ශයක් වෙන්න පුළුවන් මේ රටට ආදර්ශයක් වෙන්න පුළුවන් එහෙම ආදර්ශමත් පිරිසකට මේ ලාභ බලාපොරොත්තුවෙන් ඡන්දේ ඉල්ලන්නේ න තමුන්ගේ බඩ වඩා ගන්න ඡන්දේ ඉල්ලන්නේ න නෝගත් මිනිසුන්ට දෙන්න එපා ඡන්දේ. මොන පක්ෂේ මොන පාට වුණත් වැඩක් නැහැ දෙන්න නම් එපා. මේ රට රැක ගන්න ඕනේ කියලා හිතන උගත් මිනිස්සු බලලා පාට පක්ෂී තැන්නත් ඕන්නේ. අපි ඡන්දේ දෙමු. දීලා පාර්ලිමේන්තුවට හොඳ උගතුන් ටිකක් පත් කරලා දෙන්න අපි වැඩ කරමු. තව පැය ගාණක් තියෙනවා. මමත් යන්නේ දැන් මේක අහන ඔබත් හේම හිතලා ඡන්දේ පාවිච්චි කරාවි කියලා මම විශ්වාස කරනවා. පුරවැසියෙක් සහ කලා ශිල්පිනියක් විදිහට මම මේ ලංකාවට ආදරය කරන ලංකාවේ මිනිසෙක් විදිහට මේ ඉල්ලීම ඉතාම ආදරෙන් ඔබලන් හැමෝගෙන්ම ඉල්ලනවා. මේ අවස්ථාව ගොඩාක් ගොඩාක් ගොඩක් හිතලා වැඩ කරන්න. අපිට ඕනේ රටක් මිසක් කාවත් නැගී නගා හිටවන්නට පාටක් පක්ෂයක් නගා හිටවන්නට නෙමෙයි අපි වැඩ කරන්නට ඕනේ කියන එක අදිෂ්ඨාන කරගෙන ඔබේ ඡන්දය ගිල්ල පාවිච්චි කරන්න. එහෙමනම් මම යනවා ඡන්දෙ දාන්න. කොහොම හරි වැඩිපුරම උගත් කමක් එහෙම තියෙන පිරිසක් වෙලා මමත් කියලා ඡන්දෙ පාවිච්චි කරනවා. මට දැනෙන මං හොයාගත් කරුණු අනුව ඔබත් ඔබේ ඡන්දේ පාවිච්චි නොකරින්න එපා. ඡන්දේ පාවිච්චි කරන්නේ නැත්නම් අපරාධේ. එහෙනම් හැමෝටම සුභම සුබ දවසක්. අපිට අපේ රට රැකගන්න පුළුවන්, ඉදිරි පරපුරට ලස්සනට මේ රට දෙන්න පුළුවන්, ගුණධම් වඩන්න පුළුවන්, රට දියුණු කරන්න පුළුවන්, මිනිසුන්ගේ හැඟීම් තේරෙන පිරිසක් අපේ උත්තරීතරයි කියලා කියන්න පුළුවන් මේ පාර්ලිමේන්තුවට. දැන් අපිට කියන්න බෑ, ඉදිරියේදී අපිට එහෙම කියන්න පුළුවන් වෙන පාර්ලිමේන්තුවක් හදන්න. හිතන්න එපා පාටවල් මේ මොනාද ගැන මොලේ තියෙන මිනිසුන්ට අපි ඡන්දෙ දෙමු. සුබ දවසක් ඔබලන් හැමෝටම. තෙරුවන් සරණයි. අනිත් හැමෝටමත් සීලු දෙවියන්ගේ පිහිටයි. ඔබලන් හැමෝටම ජයෙන් ජය වේවා.